හැමෝම ආදරෙන් පිළිගන්නවා SR Review Cafe YouTube channel එකට. මම ආද අරගෙන ආවේ White Collar TV series එකේ 3 season එකේ 10 episode එක. පරණ episodes බලපු නැති අයට උඩ තියෙන link එක click කරලා පරණ videos බලන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා මේ video එක ඉවරනකම් බලන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම video එක ගැන ඔයගොල්ලෝගේ අදහස් මේ විදිහට comment කරන්න අමතක කරන්න එපා. මේ අද කතාව. මෝසි පාක් එකකට යනවා. පොළවේ ඇඳලා තියෙන ඊතලේ එල්ලවෙන බංකුවෙන් වාඩි වෙනවා. මෝසිට කෝල් එකක් එනවා. ගේ කුරුල්ලා මැදම රාත්‍රියේ මියේ යනවා. එහෙනම් මම ගේ කුරුල්ලා වෙන්න අකමැතියි. නීල් හැංගිච්ච දණකින් එළියට එනවා. ඔයාද මාව මෙතෙන්ට ගෙන්නුවේ? මට ඔයාට කතා කරන්න ඕන කමක් තිබ්බා. තව ප්‍රබන්ධයක්ද? නැත්තම් FBI එක ගාව නැවබඩු ලේකණේ නැහැ කියලා පැටලුණු නූල් බෝලේ වගේද? මම දන්නවා මෝසි ඔයාට තරහ යන එක සාධාරණයි. මම ඔයාට බොරු කිව්වා. ඒත් ඇයි? මම පීටගේ සේපුව කැඩුවා. මගේ අතේ ලිස්ට් එක තිබ්බා. නිදානේ අරගෙන යන්න මම ලෑස්ති වෙලා හිටියේ. එහෙනම් ඇයි එහෙම නොකලේ කියලා මෝසි අහනවා. පීට කෝල් කළා. නීල් කෝල් එක ගැන එතනින් එහාට දෙයක් කියන්නේ නැහැ. මට මෙහෙ ජීවිතයක් තියෙනවා මෝසි. ඒ වුණාට අපිට හීනයක් තිබ්බා. හීන වෙනස් වෙනවා මෝසි. කවදා හරි හිතුවද මධ්‍යධාරණී දූපතක අපේ දවස් ගත කරන්න අපි අකමැති වුණොත් කියලා. ඉතින් අපි දූපත විකුණලා ආපහු එමු. ඔයාට පුළුවන් මෝසි. ඒත් මට බෑ. මේක අපි කරන අන්තිම වැඩේ නීල්. මම හිතුව ඔයා පස්ස ගහයි කියලා. ඔයා මට හොරෙන් ඩෙගාගේ චිත්‍රේ විකුණුවා මෝසි. දැන් ඒකෙන් උනේ අපි කරදරයක වැටුන එක විතරයි. කළු කඩේට ගියේ ගොඩක් බඩු ආපහු මතුවෙන්නේ නැහැ කියලා මෝසි කියනවා. කාටද ඒක විකුණුවේ මෝසි? රස්ටිට. එයත් එක කතා කරන්න හරිද? ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා නීල්. ඔයාට නිව්යෝක් වල නවතින්න ඕනේද? මම ඒක ඔයාට පස්සේ කියන්නම්. නීල් FBI එකට යනවා. නුපුරුදු ඒජන්ට් කෙනෙක් සොක්‍රටිස්ගේ පිළිමයක් අතේ තියාගෙන ඉන්නවා. ගෞරවාන්විතව ජීවත් වීමේ උතුම්ම මාර්ගය අපි මවාපාන දේ වෙන්න ඕනේ. මේ ඒජන්ට් නීල් එක කතා කරනවා. ඔයා පුනරුදේ පදක්කම් ගැන දන්නවද? මම කේස් එකක් මෙහෙයව අවුරුදු 8කට කලින් ස්මිත්සෝනියන් කෞතුකාගාරයෙන් නැතිවෙච්ච පදක්කමක් ගැන. හැබැයි මට හොයාගන්න පුළුවන් වුණේ ෆොයිල් එකක හිටපු චොක්ලට් කෑල්ලක්. ඔයා ගොඩක් වෙලාට ඒ කතාව අහලා ඇති. මම ඒජන්ට් ක්‍රේමර්. වොෂින්ටන් කලාපරාදංශයේ ප්‍රධානියා නේද? පීටත් මෙතනට එනවා. කොන්ටිකෝවල මගේ උපදේශකයා වුණේ ඒජන්ට් ක්‍රේමර්. එහෙනම් ඔයාද පීටට හැමදේම කියලා දුන්නේ කියලා නීල් අහනවා. මම එයාට පොඩ්ඩක් උගන්වලා මගේ ගාවත් ටිකක් තියාගත්තා. ඉතින් නිව්යෝක් වලට එන්න හේතුව මොකක්ද කියලා නීල් අහනවා. අපි කොන්ෆරන්ස් රූම් එකට ගිහිල්ලා කතා කරමු. දවස් දෙකකට කලින් අපිට ඔත්තුවක් ආව කාලෙකට කලින් නැති වුණු විශිෂ්ට කෘතියක් නිව්යෝක් වලින් මතුවලා කියලා. ඩෙගාගේ චිත්‍රයේ ෆොටෝ එකක් මොනිටේගේ පෙන්නනවා. නීල් මොනවද දන්නේ මේ ගැන? චිත්‍රය ඇඳලා ඉවර කරලා තියෙන්නේ 1884. ඩෙගාගේ අති විශිෂ්ට නිර්මාණයක් විදිහට මේ චිත්‍රය සැලකෙනවා. පීටර් නීල් දිහා බලන් ඉන්නවා. මේ චිත්‍රය 1941 දී සෙන් පීටර්ස්බර්ග් වල සාස්කොයේ සෙලෝ කෞතුකාගාරයෙන් ජර්මනුරුන් තමන් සන්තකයට ගත්ත කියලා විශ්වාසයක් තියෙනවා. ඔයා මොකද්ද හිතන්නේ නීල්? පීටර් ක්‍රේමර් කේස් එක පටන් ගන්නත් කලින් නීල්ව සැක කරනවද්ද? මේ විශිෂ්ට කෘතිය ආපහු හොයාගන්න එක විශ්වාස කරන්න බැරි තරම් දෙයක් වෙයි සර්. ඔව්. ඒ නිසා අපි මේක හොයාගමු කියලා පීටර් කියනවා. නීල් එයාගේ කාමරයට යනවා. රස්ටිට කතා කළාද මෝසි? මම පණිවිඩයක් තිබ්බා. ඒත් මිනිහා ආවේ නැහැ. නීල් ඉන්නේ කලබලෙන්. බය වෙන්න එපා. මිනිහා දැනටමත් පෝකනෝස් වලට ගිහින් ඇති. FBI එක ඩෙගාගේ චිත්‍රය ගැන දන්නවා මෝසි. රස්ටිව හොයාගෙන මිනිහා අපේ නම් මේකෙන් අයින් කළා තියෙනවා කියලා තහවුරු කරගන්න ඕනේ. ඒජන්ට් ක්‍රේමර් නිව්යෝක් වලට ඇවිල්ලා ඉන්නවා පීටට උදව් වෙන්න. අපි හිතමු මෝසි මේකෙන් බේරෙන්නේ කොහොමද කියලා. පීට චිත්‍රය හොයනක නවත්තන්න ඕනේ. ඉතින් අපි මොකක් කරන්න ඕනේ කියලාද ඔයාට හිතෙන්නේ? චිත්‍රය හොයාගෙන ඒක ආපහු අපි ගාවට ගමු. මොකද මගේ මේසුල යෝද වැලියෝරලෝසුවක් තියෙන්නේ මෝසි. අපිට පැය 48ක් තියෙනවා. මේ කාලය ඇතුළත අපිට පිට වෙලා යන්න කරන්න තියෙන හැම දෙයක්ම මම කරනවා කියලා මෝසි කියනවා. කාලේ ඉවරුණත් මායි ලොලානයි නිදානේ අරන් යනවා. නැවබඩු ලැයිස්තුව හරි ඩෙගාගේ චිත්‍රය හරි FBI එක හරි මට මේ කිසි දෙයක් අදාළ නැහැ. ඔයා මට අවසාන නිවේදනයද දෙන්නේ මෝසි? ඔව්. ඔයාට පීට එක්ක මෙහෙ ඉන්න පුළුවන්. නැත්තම් මාත් එක්ක එන්න පුළුවන්. මෝසි වැලියොරලෝසුව හරවනවා. මේ මොහොතේනම් පැය 40ට ගණනේ වෙනවා. පැත්තක් තෝරගන්න නීල්. ඒජන්ට් ක්‍රේමර් කියන්නේ රාජකාරියට එහා ගිය පීටගේ හිතවතෙක්. පීට හැමදේම ඉගෙන ගත්ත ඒජන්ට් ක්‍රේමර්ගෙන්. ක්‍රේමර් පීටගේ ගෙදර සුහද කතාවක නිරත වෙනවා. පෞගියේ මෙහෙයුම් වල අමතක නොවන සිද්ධි ගැන කතා කරනවා. ක්‍රේමර්ගේ අතේ පීටගේ නීල්ගේ රාමු කරපු ෆොටෝ එකක් තියෙනවා. මේ ෆ්‍රෑන්ක් ඩිලූක අල්ලගන්නේ මෙහෙයුමට යන්න කලින් එලිසබෙත් ගත්ත ෆොටෝ එක. මේ ෆොටෝ එක අරන් තියෙන්නේ ඔයගොල්ලන්ගේ හුස්සියේදී නේද? ඔව්. නීල් මගේ රහස් ඔත්තුකාරයා වගේම පීට තව දෙයක් කියන්න හිතනවා. ඒ වගේම ඔයාගේ යාළුවා නේද කියලා ක්‍රේම කියනවා. ඩෙගාගේ චිත්‍රය හොරකම් කළා කියලා සැක හිතන කෙනාට ඔයා ගොඩක් කිට්ටුවෙන් සලකනවා.
ඇයි එහෙම හිතන්නේ කියලා පීට අහනවා. කාමරේ පිරෙන මිනිසු දාගෙන චිත්‍රයක් ගැන කතා කරද්දී ඔයාගේ ඇස් දෙක තිබ්බ එක මිනිහෙක් ගාව විතරයි. නීල් නිදානේ හොරකම් කළා කියලා හිතනවද? මට සැකයක් තියෙනවා. ඔයාව හම්බ වෙන කලින් කාලෙක මටත් රහස් ඔත්තුකාරයෙක් හිටියා. එයා මගේ පුතාට ක්‍රිකට් ගහන්න බෝල විසික් කරන්න පුරුදු වෙලා හිටියා. ඒ දැම්මට ඉඳලා හිටලා හිරගෙදරින් ඊමේල් එනවා. පීටි මේක කෙටි කාලීන සම්බන්ධකමක්. ඒගොල්ලෝ වැටෙන වෙලාවට ඔයා ඔයාවම ආරක්ෂා කරගන්න ඕනේ. මම කතා කරන්නේ ඔයා ගැන. ඒක උන දවසට ඔයා අපරාධකාරයෙක්ට මාංචු දානා විතරක් නෙමෙයි. ඔයා යටත් කරගන්නේ ඔයාගේ යාළුවෙක්ව. ඒක වේදනාකාරී. ඒත් මිනිස්සු වෙනස් වෙනවා කියලා පීට කියනවා. පීට් ඔයා මගෙන් උදව් ඉල්ලුවා. නීල් සැකකරුවෙක් නම් එයාට ඒ විදිහට සලකන්න. පීට දිග හුස්මක් හෙලනවා. පීට ඒජන්ට් ක්‍රේමර් එක්කම නීල්ව ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කිරීමකට වඩා නීල්ගේ විශේෂඥ දැනුම ලබා ගන්න ප්‍රශ්න කරනවා කිව්වොත් නිවැරදි. මේ ප්‍රශ්න කිරීම අතරේ මෝසිගෙන් මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එකේ තියෙන්නේ විනාඩි 30කින් වස්තිව හම්බ වෙනවා කියලා. නීල් මැසේජ් එක බලලා ඩිලීට් කරලා දානවා. නීල් ගාව ඩෙගාග චිත්‍රයේ තිබ්බනම් නීල් එක විකුණන්නේ කොහොමද කියලා පීට අහනවා. මම විකුණන්නේ නෑ. මම ඒකට අතරමැදි එක්ක සම්බන්ධ කරගන්නවා. සෑහෙන කාලයකට පස්සේ මේ වගේ චිත්‍රයක් මතු වුණාම මිනිසුන්ට උපකල්පනය කරන්න පුළුවන් ඒක ව්‍යාජ එකක් කියලා. ඒ නිසා මම ව්‍යාජ දේවල් විකුණන්නේ නෑ කියලා නමක් හදාගත්ත කෙනෙක් හරහා චිත්‍රය විකුණනවා. ඒජන් ක්‍රේමර් චිත්‍රය මිලදී ගත්ත කියලා සැක කරන නම් දෙකක් කියවනවා. මේ ඉන්නේ ගස් ලීලන්ඩ්. ලීලන්ඩ් නිව්යෝකට ඇවිල්ලා තියෙන ළඟදී ක්‍රේමර් ෆයිල් එක නීල්ට පෙන්නනවා. මම ලීලන්ව දන්නවා. එයාගේ වැඩ හොඳයි. ලීලන් අනිවාර්යයෙන්ම වැඩේට ගැලපෙනවා කියලා නීල් කියනවා. දෙවනිය රස්ටි. ව්‍යාජ දේවල් අඳුනගන්න තරම් සූක්ෂ්ම හැක් මිනිහට තියෙනවා. ක්‍රේමර් ඒ ෆයිල් එකත් නීල්ට දෙනවා. ගිය අවුරුද්දේ මැටිස්ගේ චිත්‍රයක් කළු කඩේට විකුණුවා කියලා රස්ටිව සැක කළා. ඒ වගේම බොහොම මෑතක විශිෂ්ට චිත්‍රයක් විකුණුවා කියලා කටකතාවක් තියෙනවා. පීට කියනවා. මට කියන්න නීල්, ඔයා ඩෙගාගේ චිත්‍රේ විකුණනවා නම් කාවද තෝරගන්නේ? රස්ටිට රට ඇතුළු සම්බන්ධකම් තියෙනවා. ඒ නිසා මම රස්ටිව තෝරගන්නවා. එහෙනම් අපිත් රස්ටි පස්සෙන් යමු කියලා පීට කියනවා. ක්‍රේමගේ ටීම් එක ලීලන් ගැන ඔත්තු බලන්න තීරණය කරනවා. මෝසිර ගෞතම නගරයේ කළු කඩේක සම්බන්ධකම් තියෙන නිසා මෝසිර කෝල් කරලා බලන්නම් කියලා නීල් කියනවා. නෑ ඕනෙ වෙන්නේ නෑ. අපි රස්ටි ගැන පැය 24 පුරාවටම ඔත්තු බලනවා. රස්ටි හරියටම කොහෙද ඉන්නේ කියලා අපි දන්නවා කියලා පීට කියනවා. නීල් වාහනේ නගින්න හැදුවත් පීට කියනවා අපි ඇවිදගෙන යමු කියලා. නීල් ෆෝන් එක අතේ තියාගෙනම ඉන්න නිසා කාට හරි කතා කරන්න ඕනේද කියලා පීට අහනවා. ඕක පැත්තකින් දාන්න. මේ වෙලාවේ කාටවත් කතා කරන්න ඕනේ නෑ. අපි දෙන්න කතා කරමු. හරි, එහෙනම් මට කියන්න ඇයි ඒජන්ට් ක්‍රේම මෙහෙ ආවේ කියලා. එයා මගේ යාළුවෙක්, මගේ උපදේශකයා. එයා මුරබල්ලෙක් කියලා නීල් කියනවා. මෙහෙමයි, හොමාගේ ඔඩිසි කවිමාලාවේ උපදේශකයා භාගයක් මිනිසෙක්, භාගයක් දෙවියෙක්. ඒ වගේ මේ උපදේශකයා ඔඩිසිගේ පුතාව ට්‍රෝජන් යුද්ධෙදී මෙහෙ යවුවා. ඔයත් යුද්ධයක් කරන්නද යන්නේ පීට? නෑ, තාම නැහැ. හැබැයි මට යුද්ධයක් කරන්න වුණොත් ක්‍රේම ඉන්නවා මගේ උදව්වට. ඔයා විශ්වාස කරන කෙනෙක් ළඟ ඉන්න එක හොඳයි නේද කියලා නීල් අහනවා. මාව විශ්වාස නොකරන්න හේතුවක් මම කවදාකවත් එයාට පෙන්නලා නැහැ. මෝසි රස්ටිව මුණ ගැහෙනවා. මොකද්ද මේකේ තේරුම? ඔයා ගාව තවත් අලුත් දෙයක් තියෙනවද විකුණන්න? මම අන්තිරම විකුණපු දේ ගැන කතා කරන්නයි ආවේ. දැන් ඒක කොහෙද තියෙන්නේ? රස්ටි මට ඒක ආපහු ඕනේ. ඒක වෙනම කතාවක්. මට පුළුවන් එයාට කතා කරලා අහන්න 30%ක් වගේ ලාභයක් තියාගෙන විකුණන්න කැමතිද කියලා. මේත් එක්කම රස්ටිගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. රස්ටි ෆෝන් එක බලලා ආන්සර් කරන්න නැතුව කෝට් සාක්කුවට දාගන්නවා. මේක හදිසියක් රස්ටි. මම දන්නා ඔයා මොකද කරන්න යන්නේ කියලා. මම අතරමැදි යන්නේ. මම මිනිහාගේ නම දුන්නාම ඔයා ඊළඟ පාර මාව කපලා එයාත් එක්ක කෙලින්ම ගනුදෙනු කරන්නයි යන්නේ. FBI එක චිත්‍රය හොයනවා. ඔයා හදන්නේ මාව බය කරන්න නේද? රස්ටි මෝසිගේ කතාව පිළිගන්නේ නැහැ. මෝසි දකිනෝ ඒ පැත්තරෙන පීට සහ නීල්. FBI එකෙන් එනවා කියලා මෝසි රස්ටිගේ කෝට් සාක්කුවට අත දාලා ෆෝන් එකක් තරම් පැනලා දුවනවා. රස්ටි ඒත් ඉදන්නේ මෝසි බොරුවක් කියනවා කියලා. රස්ටිව දකින පීට කෑ ගහගෙන එතනට දුවගෙන එනකොට රස්ටි පැනලා දුවනවා. පීට රස්ටි පස්සෙන් දුවන ගමන් ඩයනට කියනවා කණ්ඩායමක් බ්‍රයන් පාර්ක් එකට එවන්න කියලා. පීට මම වම් පැත්තට යන්න, ඔයා දකුණු පැත්තට යන්න. පීට මොහොතකට පැකිලෙනවා නීල්ව තනියම යවන්න. ඒත් කරන්න දෙයක් නැති නිසා පීට කැමති වෙනවා. නීල් දුවන ගමන් මෝසිට මැසේජ් කරලා කොහෙද ඉන්නේ අහනවා. මෝසි නීල්ගේ පිටිපස්සෙන් මතුවෙනවා. ඇයි FBI එක එක්කන් ආවේ? FBI එක රස්ටි ගැන ඔත්තු බලනවා. පීට මට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ ඔයාට අනතුරු අඟවන්න. රස්ටිගෙන් තොරතුරු ගත්තද? නෑ, එයා මට කිසි දෙයක් කිව්වේ නැහැ. මම හිතනවා රස්ටි FBI එකට මොකුත් කියන එකක් නැහැ කියලා. හරි, මම රස්ටිව අල්ලගන්න යන්න ඕනේ.
පිස්සුද එයාට යන්න දෙන්න. පීට මගේ ඔළුවට තුවක්කුව තියාගෙන ඉන්නේ මෝසි. රස්ටි වල්ලගන්න මම උදව් කළොත් සමහර විට පීට මට බුරුලක් දෙයි. මෝසි රස්ටිගේ හොරකම් කරපු ෆෝන් එක නීල්ට දෙනවා. අපේ කන්ටැක්ට්ස් මම ඔක්කොම මකලා දැම්මා. නීල් ෆෝන් එකත් අරන් එතනින් යනවා. නීල් ඊළඟට මතුවෙන්නේ රස්ටිගේ ඉස්සරහෙන්. ඊළඟට එතනට එන්නේ පීට. FBI එකෙන් රස්ටිව කාර් එකේ නග්ග ගද්දි නීල් මුකුත් කියන්න එපා කියලා ඔළුවෙන් ඉඟි කරනවා. නීල් රස්ටිගේ ෆෝන් එක පීටට දෙනවා. කෝල් ලිස්ට් එකෙන් චිත්‍රය ගැන හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා නීල් කියනවා. පීට නීල්ව FBI එකේදී මුණ ගැහෙන්නම් කියනවා. ඔයාගේ කොල්ලා සැකකාරයා අල්ලගෙන අපිට සෑහෙන උදව් කරනවා නේද කියලා ක්‍රේම අහනවා. ඔව් මට පේන්නේ නම් ඒ වගේ. නීල් ලිෆ්ට් එකට නගිද්දි කාන්තාවක් දුවගෙන ඇවිත් නීල්ගේ ලිෆ්ට් එකට නගිනවා. නීල් මූණ හංගන්න හැදුවත් මේ කාන්තාව නීල්ව අඳුනගන්නවා. මේ ඒජන්ට් මැතිව්ස්. ක්‍රිස් ගේට්ස්. මම හිතුවේ නෑ ඉන්ටර්පෝල් එකෙන් ආපහු වෙයි කියලා. ඉතින් පීටර්බර්ග්ව හම්බ වෙන්න නේද යන්නේ? එහෙනම් අපි දෙන්නම යමු. නීල්ට කරදර එක පිට එක. නීල් යන්න ඕනේ 22 තට්ටුවට. ලිෆ්ට් එක 3 තට්ටුවට යද්දි නීල් කතාව පටන් ගන්නවා. මම හිතනවා ඔයා ආවේ ඩෙගාගේ චිත්‍රය ගැන විමර්ශනයට කියලා. ඔව් මම දන්නේ ඒජන්ට් ක්‍රේම කියන දේ විතරයි. මට ඔයා විශ්වාස කරන්න පුළුවන්ද? මෙලීසා මට කියන්න මට ඔයා විශ්වාස කරන්න පුළුවන්ද? නීල් ඒජන්ට් මැතිව්ස්ට කිට්ටු වෙලා අහනවා. වැඩක් නෑ ඒත් ඔයාට බලයක් නෑනේ. මොකටද මට බලයක් නැත්තේ? වයිට් කොලර් අංශය ඇතුලේ දේවල් එළියට දෙන ඔත්තුකාරයෙක් ඉන්නවා. මෙහෙදි අපි අඳුනා නොගත් පුද්ගලයෙක්ව අල්ලගත්තා. කවුරු හරි සබ්මැරීනෙන් හොරකම් කරපු නිර්මාණ ගැන හොයනවා. මම ආවේ විශේෂ මෙහෙයුමකට. ඒ නිසා මෙහි ඉන්න කිසිම කෙනෙක් විශ්වාස කරන්න බෑ කියලා නීල් කියනවා. මෙතන අය මාව දන්නේ FBI එකට ආපු උපදේශකයෙක් කියලා. අපි එදාරෑ ඩ්‍රින්ක් එකක් ගත්ත එකත් වැරදි. මට මෙතනදි නීල් කියලා කතා කරන්න. 22 තට්ටුවට යද්දි නීල් කතාව කියලා ඉවරයි. පීට ඒජන්ට් මැතිව්ස්ගේ පැමිණීමට ස්තුති කරනවා. ඔයාට නීල්වත් හම්බු වෙලා වගේ. නීල් මායි උඩට එන ගමන් කතා කර කර ආවේ. නීල් කොහොමත් කතාවට දක්ෂයි කියලා පීට කියනවා. කට්ටියම කොන්ෆරන්ස් රූම් එකේදී කේස් එක ගැන සාකච්ඡා කරනවා. පේන හැටියට නීල්ට ෆෝන් එක හම්බු වෙන කලින් රස්ටි අංක කීපයක් මකලා තියෙනවා. අවසනාවට රස්ටි චිත්‍රය ගත්තේ කාගෙන්ද කියලා අපිට හෝඩුවාවක් නැහැ. හොඳ ආරංචිය තමයි චිත්‍රයේ සල්ලි දීලා ගත්තේ කවුද කියලා අපිට සැක කරන්න පුළුවන් කෙනෙක් හම්බුණා. පීට පුද්ගලයෙක්ගේ ෆොටෝ එකක් පෙන්නනවා. මෙයාට කෝල් කීපයක් රස්ටි අරන් තියෙනවා. මේ එලියට් රිච්මන් කළු කඩේ ආයුධ ජාවාරම්කාරයෙක්. මෙයා M240 වර්ගයේ මැෂින් ගන් තොගයක් විකුණලා සල්ලිකාරයෙක් වුණා කියලා තමයි කටකතාව තියෙන්නේ. මේ මිනිස්සයා කලා නිර්මාණ තමයි සල්ලි හැටියට පාවිච්චි කරන්නේ. පහුගිය අවුරුදු 10 ඇතුළත කළු කඩකාරයෝ සල්ලි වලින් ගනුදෙනු කරන එක නැවැත්තුවා. මොකද එතකොට ලේසියෙන් අල්ල ගන්න පුළුවන් නිසා. මිලියන ගානක සල්ලි නෝට්ටු බෑග් වලට දාගෙන යනවට වඩා ඒ ගානට සමාන මේ වගේ වටින චිත්‍රයක් වෙළඳාම් කරන එක ලේසි. නීල් කටකතාවක් තියෙනවා මේ වගේ ගෙවීම් සම්බන්ධයෙන් ඔයාට අත්දැකීමක් තියෙනවා කියලා. පීට නීල්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ තොරතුරු සංවේදී. හොරා මැනඩ්ගේ චිත්‍රයක් වෙනුවෙන් හොරාගත්ත හැඳුරුම්පත් තොගයක් විකුණුවා කියලා කියනවා. ඒජන්ට් මැතිව්ස්ට මොකද්ද මේ වෙන්නේ කියලා හරි තේරුමක් නැහැ. නීල් ළඟ ඉන්න මැතිව්ස්ට ඒක හරි අමාරු කේස් එකක් කියලා හිමින් කියනවා. නීල් කතාව මාරු කරලා ආපහු රිච්මන් ගැන අහනවා. රිච්මන් ඉන්නේ 75 වෝල් ස්ට්‍රීට් එකේ. රිච්මන්ට අයිති වෙන දේපලක් නගරේ නැහැ. චිත්‍රයේ මෙතන තියෙන ලොකු සම්භාවිතාවක් තියෙනවා කියලා පීට කියනවා. අපි රිච්මන් එක ගනුදෙනුවක් කතා කළා. මැතිව්ස් එයාගේ බ්‍රීෆ් කේස් එක ඇරලා මේසෙ උඩින් තියනවා. මම මේක අවුරුදු 2කට කලින් ජර්මනි විමර්ශන කටයුත්තකදී හොයාගත්තා කියලා ක්‍රේම කියනවා. මේ බ්‍රීෆ් කේස් එක ඇතුලේ තියෙන මැෂින් ගන් එකක්. ඩයනා ගන් එක දැක්ක ගමන් අතට ගන්නවා. මේ MP5K මැෂින් ගන් එකක්නේ. බ්‍රීෆ් කේස් එක ඇතුලේ තියෙද්දිම මේකෙන් වෙඩි තියන්න පුළුවන් කියලා ඩයනා කියනවා. ඔව් මේක සෑහෙන දුර්ලභ ආයුධයක්. අපි රිච්මන්ට කිව්වා කැමති නම් ආයුධය බලන්න කියලා. ඩෙගාගේ චිත්‍රය වෙනුවෙන් හිලව් වෙන ගානක් කතා කරගන්න පුළුවන් වෙයි කියලා පීට කියනවා. ඩයනා මාත් එක්ක රිච්මන් ගාවට යනවා. මොකද ඔයා තුවක්කු වලට කැමති නෑනේ. එතකොට මම එළියද ඉන්නේ කියලා නීල් අහනවා. නෑ ඔයා මාත් එක්ක වෑන් එකේ ඉන්න ඕනි කියලා ඒජන්ට් ක්‍රීම කියනවා. පීට විකුණුම් කරු හැටියටත් ඩයනා එයාගේ සහායිකාව හැටියටත් රිච්මන්ව මුණ ගැහෙනවා. රිච්මන් තුවක්කුවේ දුර්ලභත්වය නිසාම මිලට ගන්න කැමති වෙනවා. රිච්මන් ඩයනා කවුද කියලා පීටගෙන් අහනවා. ඇයි යාට කතා කරන්න බැරිද? මම තමයි මෙයා වෙනුවෙන් අතපය හසුරුවන් ඉන්නේ කියලා ඩයනා කියනවා. මේ සංවාදයේ ක්‍රේම නීල් අහගෙන ඉන්නවා. ඒජන්ට් බෙරිගන් හරිම දක්ෂයිනි කියලා ක්‍රේම කියනවා. ඔව් එයාත් පීට වගේමයි.
ඊට ගැන එක දෙයක් කියන්න ඕනේ. එයාගේ හිතට එන ඕනම දෙයක් එයා ඉෂ්ට කරගන්නවා. එයා ඉලක්කයක් ගත්තොත් හරි මැදටම පහර දෙනකන් නවතින්නේ නැහැ කියලා ක්‍රේම කියනවා. රිච්මන් මෑතකදී ලබාගත් වටිනා භාණ්ඩයකට තුවක්කුව මාරු කරන්න කැමති වෙනවා. ඩයනමි භාණ්ඩය මොකද්ද කියලා රිච්මන්ගෙන් අහනවා. පීට එතකොටම එයාගේ අතේ තියෙන ඔරලෝසිය හයි කරපු ට්‍රාන්ස්මිටර් එක ඕෆ් කරනවා. සංවාදය ඇහුනේ නැති නිසා නීල් මොකද උනේ කියලා ක්‍රේමගෙන් අහනවා. සමහර විට ඔයා හිතුවට පීට ඔයාව හවුල්කාරයෙක් විදිහට හිතන්නේ නැතුව ඇති කියලා ක්‍රේම කියනවා. රිච්මන් ගනුදෙනුව හෙට දවල් එකට ඉවර කරන්න එකඟ වෙනවා. නීල් පීටගෙන් ඔරලෝසුවට මොකද උනේ අහනවා. තාක්ෂණික දෝෂයක්. ඒව සාමාන්‍ය දේවල්. ඒ කියන්නේ ඔයාමට හැමදේම කියන්නේ නැහැ කියන එකනේ. මම මගේ හෝඩුවාවන් පස්සෙන් යනවා. යන පාරට ඔයා කැමති නැත්තම් කරන්න දෙයක් නැහැ කියලා පීට කියනවා. ඔය කතා කරන්නේ ක්‍රේම. ඔයාගේ ඔළුවේ ඉන්න යකෙක්කයා. නෑ. එයා නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මම මේ විමර්ශනයට උදව් කරනවා පීට. නීල් ආවේගෙන් කතා කරනවා. සබ්මැරීනේ නිදානේ ඔයා හොරකම් කළා කියලා මම චෝදනා කළාම ඔයා එදා මට මොකද කිව්වේ? නීල්, ඔයා මොකද්ද එදා කිව්වේ? ඔප්පු කරලා පෙන්නන්න කියලා. එහෙනම් ඔයා කියපු දේ ගැන පරිස්සම් වෙන්න නීල්. මේ වචන හුවමාරුව අතරෙදි නීල් දකිනවා මැතිව්ස් ෆයිල් එකක් අරන් එළියට යනවා. එහෙනම් පීටර් මගෙන් සුබ පැතුම්. නීල් පීටර්ගේ කාමරෙන් යනවා. නීල් ඊළඟට යන්නේ මැතිව්ස්ගේ පස්සෙන්. නීල් ෆයිල් එකෙන් යන්තම් එළියට වෙන්න තියෙන කොලයක් මැතිව්ස්ට නොදැනෙන්න අරගෙන කියවනවා. මේ හෙට දවල් එකට රිච්මන් එක්ක ගනුදෙනුව සිද්ධ වෙන වෙලාවට අවශ්‍ය කරන සෝදිසි වරෙන්තුව. නීල් වරෙන්තුව බිම දාලා මැතිව්ස්ගේ ෆයිල් එකෙන් බිම වැටුණ කියලා කියනවා. මෝසි පාරේ කඩේකින් කමිස වගයක් තෝරනවා. දූපතට පැනලා ගියාට පස්සේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න මෝසි හීනමවනවා. මේ අතර නීල් කෝල් කරනවා. ඒජන්ට් මැතිව්ස් ගාව තිබ්බ සෝදිසි වරෙන්තුව ගැන නීල් මෝසිට කියනවා. හෙට දවල් එකට කලින් අපි එතන ඉන්න ඕනේ. අද රෑට මගේ කාමරයට එන්න. නීල්ගේ කෝල් එකෙන් පස්සේ මෝසි කමිසයක් ඇඟට තියලා කණ්ණාඩියෙන් බලනවා. ලස්සනයි මෝසි. කණ්ණාඩියේ ප්‍රතිබිම්බයේ ඉන්නේ කෙල. ඔයාව හොයාගන්න අමාරු කෙනෙක් මෝසි. කමිස තෝරන්නේ ඔයා ලොකු පිම්මක් පනින්න වගේ. ලොකු ගාණක් දීලා ඔයා මාව මැරුවා මෝසි. තමුසට මොනවද ඕනි කෙල? නිදානේ මාත් එක්ක බෙදාගන්න මම දෙන අන්තිම අවස්ථාව මේ. තමුසේ මොනවා ගැන කතා කළත් උත්තරේ බෑ කියන එක. මම හොඳින් ඇහුවේ මෝසි. මතක තියාගන්න මට ඕන දේ ගන්න මම ඕන දෙයක් කරනවා කියන එක. පීට පැය ගණන් නීල්ගේ ට්‍රැකින් ඇන්ක්ලට් එකෙන් නීල් කොහෙද ඉන්නේ කියලා බලනවා. මට දැනගන්න ඕනේ නීල් කොහෙද ඉන්නේ කියලා. මේ සඳුදා රෑ 10යි දැනටම. මම හිතන්නේ නීල් මේ වෙලාවේ කොහෙවත් යයි කියලා. හෙට චිත්‍රය අතර ගන්නකම් මට කිසි දෙයක් විශ්වාස කරන්න බෑ කියලා පීට කියනවා. නීල් කියපු විදියට මෝසි නීල්ව හම්බ වෙන කාමරයට එනවා. නීල් මෝසි දෙන්නම ඉන්නේ කරදරවල. කෙල නිදානිය ගන්න මෝසිගේ පස්සෙන් ආවා කියලා මෝසි නීල්ට කියනවා. සම්පූර්ණ ආණ්ඩුවමත් පාතාලේ භාගයකුත් හොයද්දි මිනිහ එළි ඉන්නවා කියන්නේ මිනිහ ලොකු දෙයක් ප්ලෑන් කරනවා කියන එකයි. ඩෙගාගේ චිත්‍රයේ ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ අපි කෙල ගැන බලාගමු කියලා නීල් කියනවා. මම දැනටමත් ව්‍යාජ චිත්‍රයක් ඇඳලා ඉවරයි. හෙට FBI වැටලීම ඇතුලේ අපිට විනාඩි 10ක කාලයක් තියෙනවා චිත්‍රය මාරු කරන්න. මම හිතුවේ ඔයා ගාව හොඳ ප්ලෑන් එකක් තියෙනවා කියලානේ. පීට මගේ පස්සෙන් ඉද්දි මට මීට වඩා හොඳ ක්‍රමයක් කල්පනා වෙන්නේ නැහැ. මෝසි වීදුරක් පිරෙන්න වයින් පුරවගෙන නීල්ගේ ප්ලෑන් එක අහන ලෑස්ති වෙනවා. නීල් චිත්‍රය මාරු කරන්න ප්ලෑන් එක කතා කරනකොට පීට FBI වැටලීම ගැන කතා කරනවා. පීට හැමදේම නීල් එක්ක සැලසුම් කළත් මේ සැලැස්මට නීල්ගේ සම්බන්ධයක් නැහැ. වැටලීම් කාලේ කැෆ්‍රුල් කොහෙද තියාගන්නේ කියලා ඩයන අහනවා. නීල් කොහෙද ඉන්නේ කියලා මම දැනගන්න ඕනේ. ඒ නිසා එයා මාත් එක්ක ඉන්න ඕනේ. නීල් දන්නවා හෙට පීට කීයටවත් රිච්මන් ඉන්න 43 වෙනි තට්ටුවට එයාව එක්කගෙන යන්නේ නැහැ කියලා. ආරක්ෂක නිලධාරීන්ගේ මේසෙ ගාව කාමරයක් තියෙනවා. රිච්මන් ගාවට යන්න කලින් පීට මාව මේ කාමරේ ලොක් කරලා තියාගන්න මම වග බලා ගන්නම්. කාමරේ ඉඳන් ලිෆ්ට් එකට ඇවිල්ලා ලිෆ්ට් එකේ ඉඳන් රිච්මන්ගේ ඔෆිස් එකට යන්න ඕනේ. අපිට ලිෆ්ට් එක පාලනය කරන්න උපාංගයක් ඕන වෙනවා. පීට එන්න කලින් මම රිච්මන්ගේ ඔෆිස් එකට ගිහින් චිත්‍රය මාරු කරන්න ඕනේ. හැබැයි ආපහු නීල් පල්ලෙහාට එන්නේ කොහමද? ලිෆ්ට් එක නවත්ත ගන්න පුළුවන් උඩට යනකම් විතරයි. පඩි පෙළේ කොහොමටවත් මෙන්න බෑ. නීල්ට ආපහු පල්ලෙහාට එන්නත් සැලැස්මක් හිතේ තියෙනවා. මෙහෙයුම අතරේ නීල්ව ළඟින් තියාගන්නවද කියලා ක්‍රේම අහනවා. චිත්‍රය මගේ අතේ තිබ්බහම නීල්ගේ මූණ වෙනස් වෙන හැටි මට බලා ගන්න ඕනි කියලා පීට කියනවා. එයා අද රෑට එතනට යන්න උත්සාහ කරයිද? මම නීල්ගේ ඇන්ක්ලට් එක පරීක්ෂා කරන්න කණ්ඩායමක් දාලා තියෙන්නේ. ව්‍යාජ චිත්‍රය අනිත් කලමනායි ඔක්කොම රිච්මන්ගේ ඔෆිස් එකට අරන් යන්නේ කොහොමද කියලා මෝසි අහනවා. ඒක ඔයාගේ වැඩක්. අපිට බසූක එකක් ඕන වෙනවා. බසූක කියන්නේ යුද ටැංකි වලට ප්‍රහාර එල්ල කරන ආයුධයක්. ඒ කියන්නේ ව්‍යාජ චිත්‍රය වගේම නීල්ට ඕන කරන ආම්පන්න ඔක්කොම හංගන්න බලාපොරොත්තු වෙන මේ ආයුධය ඇතුලේ. මෝසි සැලැස්මේ හැටියට ආයුධය රිච්මන්ට පෙන්නනවා. මෝසි මේ ආයුධ 200ක් රිච්මන්ට විකුණන්න ගනුදෙනු කතා කරනවා. කොහොමද මෙච්චර ආයුධ ප්‍රමාණයක් හොයාගත්තේ? අපි කියවමු ආයුධ ගනිච්ච ට්‍රක් එකකින් වැටුණා කියලා. ඒත් මම කොහොමද දන්නේ මේවා වැඩ කරන්නේ වද කියලා? මට මෙතන පරීක්ෂා කරන්නත් බෑනේ. කිසි ප්‍රශ්නයක් නෑ.
ඔයාගේ කාලේ අරන් ආයුධ පරීක්ෂා කරන්න. අපි ඊට පස්සෙ ඉතිරි ආයුධ 199 ගැන කතා කරමු කියලා මෝසි කියනවා. මෝසි එතනින් ගිහින් ඇතුළු වෙන්න ලිෆ්ට් එකේ කන්ට්‍රෝල් පැනල් එක තියෙන කාමරයට. මෝසි ගොඩ නැගිලි ලිෆ්ට් වල පාලනය අතට ගන්නවා. මගේ වැඩේ හරි නීල් ඉතිරිය ඔයාට බාරයි. ජෝන්ස්ගේ කණ්ඩායම පඩිපෙලෙන් 43 වෙනි තට්ටුවට යද්දි පීටර් ඩයන සැලැස්ම හැටියට ලිෆ්ට් එකෙන් යන්න තීරණය කරනවා. පීටර් නීල්ගේ කෝට් එක අස්සේ තිබ්බ ලොක්කරිනේ ටූල්ස් ටික අතට ගන්නවා. මේ මොකටද මෙතනට? මම ලෑස්ති පිට ආවේ කොයිකටද? ඩයන ආරක්ෂක නිලධාරින්ට වරෙන්තුව පෙන්නද්දි තමන් යටතේ සාක්ෂිකාරයෙක් ඉන්න නිසා එයාව රඳවගන්න ගබඩා කාමරයක් තියනවාද කියලා පීටර් ආරක්ෂකයෙක්ගෙන් අහනවා. ඊළඟට පීටර් නීල්ව කාමරේ ඇතුළට දාලා ලොක් කරනවා. කිසිම හේතුවක් උඩ කිසිම වෛද්‍ය හේතුවක් උඩවත් නීල කාමරෙන් එළියට ගන්න එපා කියලා පීටර් ආරක්ෂකීන්ට කියනවා. එයා අවශ්‍ය තරම් වතුර බීලා ඉන්නේ, බාත්รูම් එකටත් ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ. මොන දේ ඉල්ලුවත් කිසිම දෙයක් කරන්න එපා. ආපහු මේ දොර ඇරලා එයාව එළියට ගන්නේ මම විතරයි. පීටර් තද නීති ටිකක් ආරක්ෂකීන්ට කියනවා. පීටර් ඩයන එක 43 වෙනි තට්ටුවට යන ලිෆ්ට් එකට නගිනවා. තට්ටු කීපයක් ගිය ගමන් මෝසි ලිෆ්ට් එක නවත්තනවා. හැට් එකේ හංගලා තිබ්බ ටූල් දෙකකින් නීල් දොරේ ලොක් එක අරගන්නවා. ඩයන ආරක්ෂක නිලධාරින්ට කතා කරලා ලිෆ්ට් එකේ දෝෂයේ ඉක්මනට හදන්න කියනවා. මෝසි කැමරාවකින් බලන් ඉන්න ගමන් නීල්ට කාමරයෙන් එළියට ගිහින් ලිෆ්ට් එකට නැගගන්න සංඥාව දෙනවා. ආරක්ෂක නිලධාරී ලිෆ්ට් එකේ දෝෂය හදන අතරතුරේ නීල් රිෂ්මන්ගේ ඔෆිස් එකට රිංග ගන්නවා. තවත් චිත්‍රයක් පිටිපස්සේ හංගලා තිබ්බ ඩිගාගේ ඇත්ත චිත්‍රයේ නීල් හොයා ගන්නවා. මේත් එකම ලිෆ්ට් එකේ පාලනය මෝසිට තව දුරටත් තියාගන්න බැරි වෙනවා. නීල් ආයුධය ඇතුලේ හංගලා තිබ්බ එයා ඇඳපු චිත්‍රය මාරු කරලා ඇත්ත චිත්‍රය අරන් බැල්කනියකට පැන ගන්නවා. රිච්මන් හිතන්නේ කලින් දවසේ ගනුදෙනු කතා කරන්න පීටර් ඩයන ඇවිල්ලා ඉන්නවා කියලා. ඩයන ආයුධ ජාවාරමට එරෙහිව රිච්මන්ව අත්අඩංගුවට ගන්නවා. මෝසි ගොඩනැගිල්ලෙන් එළියට යනවා. නීල් 43 වෙනි තට්ටුවේ බැල්කනියේ ඉඳන් පල්ලෙහාට පැරෂුට් එකකින් ගොඩ බහිනවා. එතනට එන මෝසිගේ අතට චිත්‍රය දෙනවා. පීටර් ඩෙගාගේ චිත්‍රය කියලා හිතර නීල් ඇඳපු චිත්‍රය අරන් ලිෆ්ට් එකෙන් බිම් මහලට එනවා. නීල්ව ලොක් කරපු කාමරයේ දොර ඇරලා බලද්දි නීල් කම්මැලි කමේ පුටුවකට වෙලා පීටර් එනකම් බලාගෙන ඉන්නවා. පීටර් හොයාගත්ත චිත්‍රය සත්‍යාපනය කරගන්න ක්‍රේමර් පරීක්ෂා කරනවා. ක්‍රේමර් මේ චිත්‍රය ඇත්ත චිත්‍රය කියලා කියන්න පුළුවන් තරමටම කිට්ටු තීරණයකට එනවා. ඒත් නීල් කාරණයක් කියන්න හදද්දි පීටර් නීල්ට පැත්තකට වෙලා ඉන්න කියනවා. නෑ නීල් හරි, තින්ත හදලා තියෙන තෙල් වලින් තමයි අපිට මේක ඇත්තම චිත්‍රයද කියලා කියන්න පුළුවන් වෙන්නේ. තින්ත මිශ්‍ර කරලා තියෙන්නේ හන තෙල් වලින්. සාමාන්‍යයෙන් හන තෙල් වේලෙන අවුරුදු 50ක්වත් යනවා. එතකොට තමයි චිත්‍රයේ සියුම් ඉරිතැලීම් මතුවෙන්නේ. ක්‍රේමර් නීල්ට චිත්‍රය පරීක්ෂා කරන්න කියලා ආරාධනා කරනවා. නීල් චිත්‍රයේ තියෙන ශුද්‍ර ඉරිතැලීම් නොමේරු වේවා කියනවා. හරිනම් මේවා අවුරුදු 100 ගාණක් පරණ වෙන්න ඕනේ. ඔයාට හොඳ ඇහක් තියෙනවා කැෆ්‍රී. තව ටික වෙලාවක් චිත්‍රයේ උඳුනක දාලා තිබ්බනම් අපිට මේක ව්‍යාජයක් කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේක ව්‍යාජ චිත්‍රයක්ද? පීටගේ බලාපොරොත්තු සුන් වෙනවා. මට කනගාටුයි පීට. මම දන්නවා ඔයාට ඇත්ත චිත්‍රය හොයාගන්න කොච්චර උවමනාවක් තිබ්බද කියලා. නීල් කාමරයෙන් යනවා. පීටි, ඔයා ආයුධ ජාවාරම් කාරයෙක්ව අල්ලගත්තා. ඒකම ජයග්‍රහණයක්. මම හිතුවෙම මේක ඇත්ත චිත්‍රය කියලා. මම හිතුවා නිදානේ පිච්චුනේ නෑ කියලා. හැමතිස්සෙම අපි හිතන දේ හරි වෙන්නේ නෑ පීටි. අමාරුම දේ තමයි තමන් වැරදි කියලා පිළිගන්න එක. මම නීල් ගැන හිතුවෙත් එහෙම තමයි කියලා ක්‍රේමර් කියනවා. ඒ කියන්නේ වා හිතනවද නීල් වෙනස් වෙලා කියලා? එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා කියලා මට විශ්වාසයෙන් කියන්න බෑ. ඒත් මට කියන්න පුළුවන් එයාට ඕනේ මෙතන ඉන්න කියලා. නීල් ඊළඟට යන්නේ මැතිව්ස් ගාවට. මට ඒජන්ට් ජෝන්ස් කිව්වා ඔයත් එක්ක වැඩ කරන එක කොච්චර විනෝදයක්ද කියලා. ඒජන්ට් මැතිව්ස් නීල් කවුද කියලා අන්තිමටම හොයාගෙන මට මේ හැම දෙයක්ම ඒජන්ට් ක්‍රේමර්ට කියන්න ඕනේ. ඒ කියුබෝට් එකේ නැවබඩු ලේඛනය තියෙනවා කියලා මම ඔයාට කිව්වා කියලා ක්‍රේමර්ට කිව්වොත් මගේ ජොබ් එක ඉවරයි. ඔයත් ඒක දන්නවා. ඔයා තමයි නියම නීල් කැෆ්‍රී. ඒජන්ට් ක්‍රේමර් විමර්ශන කටයුතු ඉවර කරලා යනවා. මේ චිත්‍රයේ කවුරු ඇඳවත් මම මෙච්චර කාලයකට දැකපු සුපිරිම ව්‍යාජම චිත්‍රය තමයි මේ. කරපු වික්‍රමයේ සාර්ථක වුණ නිසා නීල් ඉන්නේ සතුටින්. FBI එක තවදුරටත් අපි පස්සෙන් එන්නේ නෑ මෝස්. නීල් වයින් වීදුරුවක් මෝසිට දික් කළත් මෝසි වයින් වීදුරුව අතට ගන්නේ නෑ. ඔයාට වෙන මොකක්වත් පේන්නේ නැද්ද? මේ වෙනකොට වැලි ඔරලෝසිය පැය 40 සම්පූර්ණ වෙලා ඉවරයි. මෝසි අපි ජයග්‍රහණය සමරලා ඉමු. නීල් මම ගොඩක් ඉවසීමෙන් වැඩ කළා. ඔයාට තීරණයක් ගන්න දැන් වෙලාව හරි. ඔයා ඉන්නවද යනවද? මට තවත් මගේ ජීවිතය අතාරින්න බැරි දේවල් ටිකක් තියෙනවා මෝසි. ඔයා ඇත්තටම ජීවිතය ගැන මොකද්ද කියලා දන්නවද? ඔය කකුලේ තියෙන පටියත් එක්ක ඔයා කොහොමත් ඉන්න හිරේ. මට ඕන වෙලාවක දොරෙන් එළියට යන්න පුළුවන් මෝසි. ඒත් මට ආපහු එන්න බෑ. මෝසි දොර ගාවට යනවා. එහෙනම් ඔයා තීරණයක් අරන් ඉන්නේ. මම හැමදාම හිතුවේ අපේ හැම දෙයක්ම සතුටින් කෙලවර වෙන්න ඕනේ කියලා. සතුටේ කෙලවර ඔයා කතාව නවත්තන තැන මත රඳා පවතිනවා. අපි හම්බුවෙමු නීල්. ඔයා ඇත්තටම මේක තමයි ජීවිතය කියලා හිතනවා නම් ඔයා මෝඩේ.
මෝසි නීල්ගෙන් සමුගන්නවා. පීට තාමත් FBI එකේ. එලිසබෙත් රෑ කෑමත් ලෑස්ති කරනවා. මට මොනවා හරි මගහැරුණ එලිසබෙත්, ඔයා උපරිම උත්සාහ කළානේ. මම හිතන්නේ ඔයාට තව හොයන්න දෙයක් ඉතුරු වෙලා ඇති කියලා. දැන් ගෙදර එන්න. ඔයා කැමතිම බිය බෝතලයක් එක්ක නිදහසේ ඉන්න. ඊට පස්සේ ආපහු වැඩ කරන්න පටන් ගන්න. මොකද ඔයා තමයි පීටර් බර්ග් කියන පුරාවිද්‍යාඥයා. පීටර් ගෙදර එන්න කාර් එකට නගිනවා. පීටර් දකිනවා සුක්කාන මුඩ තියෙන ෆෝන් එක. ෆෝන් එක ඊළඟ මොහොතේම රින්ග් වෙනවා. ඒජන්ට් බර්ග් තාමත් වැඩ වගේ. කෙලර් තමුසිට මොනවද ඕනේ? මට ඔයාගේ උදව් ඕනේ. මගේ උදව්? FBI එකට ඇවිල්ලා බාර වෙන්න. ඊට පස්සේ බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. නෑ, ඒක නම් කවදාකවත් වෙන්නේ නැති දෙයක්. මම කියන්නද? මට උදව් කළොත් මටත් පුළුවන් ඔයාට උදව්වක් කරන්න. ඇයි දන්නවද මම මෙහෙම කියන්නේ කියලා? මම නිදානිය දැක්කා. ඔයාගේ කැෆ්‍රි කොල්ලගාව නිදානිය තියෙන්නේ. එතකොට තමුසිට ඕනේ නිදානිය ගන්නද? ඔව්. ඉතින් ඔයා මට උදව් කරනවද නැද්ද? මම මොකටද තමුසිට උදව් කරන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. මොකද ඔයා දැන් ගෙදර ගිහින් ඔයා කැමති බිය බෝතලත් එක්ක නිදහසේ ඉන්නයි තියෙන්නේ. ඔයාට හිතන්න තනියම ඉන්න කාලයක් හම්බ වෙනවා. පීටර් දන්නවා මේ එලිසබෙත් ටිකකට කලින් එයාට කියපු දෙයමයි කියලා. පීටර් ඊළඟට දකින්නේ ගෙදර පරීක්ෂණය කරන FBI එක. බොස්, අසල්වාසියෝ කළු වෑන් එකක් දැකලා තියෙනවා. උන් එලිසබෙත්ව අරන් යනකොටත් පණ තිබිලා තියෙනවා. පීටර් වටපිට බලනවා. පීටර්ට මේ හැමදේම දෝංකාර දෙනවා. එලිසබෙත් උයෝය හිටපු කෑම බිම වැටලා තියෙනවා පීටර් දකිනවා. නීල් බොහොම අසරණව පීටර් දිහා බලන් ඉන්නවා. නීල් කතා කළාම තමයි පීටර් පියවි සිහියට එන්නේ. පීටර් නීල් දිහා බලන් ඉන්නවා. ඌ මගේ වයිෆ්ව අරන් ගිහින්.